සූර්ය කුසුම මෙතෙක් කතාව සහ ඊළඟට සිදුවන කොටස් පිළිබඳව මගේ පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට කිව්වා. අද මම කියන්න යන්නේ මේ සතිය තුලදී සූර්ය කුසුම කතාවේ වෙන්නේ මොනවාද කියලා. මේ වන විට පාක්තේසුව ඝාතනය කරලයි තියෙන්නේ. ඔක්නියෝ වන්දනාගාර කාර්යාලය තුල සිර කරලා තියෙන්නේ. පාක්තේසුට සැපවීම සිදුවේ කුමක්ද කියලා කියන්න එපා කියලා කැන් ප්‍රදානී විසින් ඔක්නියෝට අනතුරු අඟවනවා. තේවොන් සහ ඔහුගේ වෙළඳ කණ්ඩායම යැන්ජින් හි සිට මාස 3කට පසු නැවත හැන්නෙන් බලා එනවා. ඔහු දැනගන්නවා ඔක්නියෝව සිරගත කරලා තියෙන කියලා. මින්තානාධිපතිවරයාට සිදු වූ දේ ගැන කියන්න තේවොන් එන ඔක්නියෝන් මුණ ගැහෙන්න. තේවොන් ඔක්නියෝ වෙත ගියාම ඇය කිසිවක්ම කියන්නේ නැහැ. තේවොන් කියනවා ඔහු හිතන්නේ ඔක්නියෝ කියන්නේ ජෝසන් වල ඔත්තු කරුවෙක් බව. මේ අතර රජිනගේ මවගේ ආරක්ෂකයෙක් පාක්තේසුගේ මරණය පිළිබඳ අකණ්ඩව පරීක්ෂා කරනවා. ඔහු බන්ධනාගාර කාර්යාලයේ ඉන්න ඔක්නියෝ වෙත යනවා. ඒ තේවන විට ඔක්නියෝ එතනින් අතුරුදහන් වෙලා. යුන්තුමා ප්‍රධානී කැන් සහ ඔහුගේ යටත් නිලධාරීන් ඔක්නියෝව හොයනවා. මේ අතර චූන්ඩුන් කියන ජියෝනොක්සීහි සිරකරුවෙකු පාක්තේසුගේ මුණුබුරාව සහ ඔහු මුදු දෙක සොරකම් කළ ඒ කාන්තාව සොයමින් ඉන්නවා. මෞරජනගේ ආරක්ෂකයා ඔක්නියෝව ජියෝනොක්සියෝහි රහස් සිරගත මැදිරියට ගේනවා. ඔහු නැවතත් ඔක්නියෝට බල කරනවා පාක්තේසුගේ ඝාතනය ගැන ඇත්ත කියන්න කියලා. මේ අතර සෝස්රුහිදී තේවොන්ට ඇහෙනවා ඔක්නියෝව ඝාතනය කරන්න යුන්තුමාගේ අනකිරීම. තේවොන් චූන්ඩුන් සමග ජියෝනොක්සියෝ වෙත දිව යනවා. ඒ වගේම ඔක්නියෝට පැන යන්න උදව් කරනවා. මේ අය සැඟවී සිටියේදී ඔක්නියෝ තමා ගැන සියල්ලම තේවොන්ට හෙළි කරනවා. යුන්තුමා විසින් අනකරනවා ඔක්නියෝව අල්ලා දෙන ලෙස. ඒ වගේම හැමතැනම පෝස්ටර් අලවන්න කියලා අනකරනවා. ඇයව අල්ලා දෙන කෙනෙක් වෙනුවෙන් විශාල ත්‍යාග මුදලක් ලබා දෙන බවත් පවසනවා. ඔක්නියෝට ඕනි වෙනවා මෞරජනගේ ආරක්ෂකයා නැවත මුණ ගැහෙන්න. ඒත් තේවොන් කියන්නේ ඇයට විශ්වාස කළ හැකි එකම පුද්ගලයා තේවොන් පමණක් බව. කෙසේ නමුත් කෙතරම් පලා ගියත් ඔක්නියෝව අහු වෙනවා. ඒත් මෞබිසවගේ ආරක්ෂකයා ඔක්නියෝව මාලිගාවට ගෙනියනවා. ඔක්නියෝ මෞබිසවට පාක්තේසු ගැන හැමදේම කියනවා. ඒ වගේම පාක්තේසු හැම වෙලේම යුන්තුමාට දොස් පැවරූ බවත් කියනවා. මේ සතියේ විකාශය වූ කොටස් වගේම ලබන සතියේ විකාශය වීමට නියමිත කොටස් ඔබ වෙනුවෙන් අරන් එන්න සූදානම්. ටිකටම වීඩියෝ බලන්න subscribe කරන්න. නැවත හමු වෙමු. සුබ දවසක්.